මම සුසිල් සෝමරත්න කොළඹ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති බලමණ්ඩලයේ සභාපති. මේ වෙලාවේ අධ්‍යයන වන කාර්යමණ්ඩලය ක්‍රියාත්මක කරන විශ්වවිද්‍යාල වැඩවර්ධනයට දින 65ක් ගත වෙලා තියෙනවා. ඒ වැඩවර්ධනය තුළ සාර්ථක නිමාවක් දකින අපේක්ෂාවෙන් අපේ කටයුතු කරගෙන යන අතරවාරේ අපි විශේෂයෙන්ම අපට බාධාවක් හැටියට දකින්නේ මේ සඳහා එක්කෝ රජය එහෙම නැත්නම් සභාපතිවරයා ඉතාමත් සූක්ෂම ආකාරයෙන් වර්තමාන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ එහෙම නැත්නම් පූටයේ නිලධාරී මණ්ඩලය යොදාගෙන ඒ අයගේ ලිපියක් ඉදිරිපත් කරමින් මේ වැඩවර්ධනයේ සාර්ථකව නිමාව දකින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි එය කඩා කප්පල් කරන්න මේ ආකාරයට යොදා ගන්නා එක පිළිබඳව ඇත්තෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යතුමන්ලා සමග විශ්වවිද්‍යාල අධ්‍යයන නොවන කාර්යමණ්ඩලය ඉතාම දීර්ඝ කාලයක් සුහදශීලීව කටයුතු සිද්ධ කරලා තියෙනවා සමස්ත රටේ සංවර්ධනය සහ ඒ වගේම උගත් බුද්ධිමත් ජනතාවක් බිහි කිරීම සඳහා ඒ වෙනුවෙන් ඔවුන් ගෙන ගිය සියලු වැඩපිළිවෙලට අපේ සහයෝගය ලබා දීලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රජාවක් විදිහට අපි හැමදාම අපේ සුහදතාවය ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කළා නමුත් දැන් මේ 6-4 නොදන්නා විශ්වවිද්‍යාල ඉතිහාසය ගැන මනා අවබෝධයක් නැති විශ්වවිද්‍යාල සටන්වල ප්‍රතිලාභ ලැබුණු ආකාරය පිළිබඳ අවබෝධයක් නැතුව අලුතින් පත්තුණු නිලධාරී මණ්ඩලය එකිනෙකාගේ උවමනාවන් සඳහා මේ විදිහට ලිපි නිකුත් කිරීම පිළිබඳව අපි අධ්‍යයන නොවන කාර්යමණ්ඩලයේ විදිහට අපගේ කනගාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින පරිණත අත්දැකීම් සහිත අපේ ආචාර්ය මහාචාර්යවරුන් සියලු දෙනාගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ පිරිසට සැබෑ නායකත්වයක් ලබා දෙන්න ඔවුන්ට ඔවුන් ඔබගේ උපදෙස් ලබා දෙන්න ඔවුන්ට ප්‍රකාශ කරන්න මේ අධ්‍යයන නොවන කාර්යමණ්ඩලය දියත් කරපු වැඩවර්ධන තුලින් අපිට කොයිතරම් ආකාරයක ප්‍රතිලාභ ලැබුණද ඒ වගේම අපි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක කරපු විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලදී මොනතරම් සුහදතාවයක් මොනතරම් උපකාරයක් අපේ කාර්යමණ්ඩලයෙන් ඔබතුමන්ලාට ලැබුණද කියන එක පිළිබඳව ඔවුන්ට වටහා දීම මම හිතන්නේ මේ අවස්ථාවේ කළ යුතුයි. ඒ නිසා ඒ තුලින් අපිට පුළුවන් වෙනවා අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාල ප්‍රජාව හැටියට ඉදිරියටත් අපේ රාජකාරී ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න. යම් යම් අවස්ථාවල මේ පූටයේ නිලධාරී මණ්ඩලය ඉදිරිපත් කරන අදහස් මත දැන් වෘත්තීය සමිති නායකත්වයේ විදිහට අපටත් යම් යම් ආකාරයක උත්තර ලබා දෙන්න කියන ඉල්ලීම ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම ඔවුන් ඇඟිලි සටහන් තැබීම පිළිබඳව අපෙන් ප්‍රශ්න කරනවා. අපි ඇඟිලි සටහන් තියනවා නම් ඇයි ඒ කට්ටිය ඇඟිලි සටහන් තියන්නේ නැත්තේ? ඔවුන් මාසයකට පැය 24ක් පමණයි උගන්වන්නේ. එහෙම වගේ ප්‍රශ්න අපේ සමාජිකත්වය අපෙන් ප්‍රශ්න කරමින් සිටිනවා. ඇයි ඔයාලා මේ ප්‍රශ්න අහන්නේ නැත්තේ ආචාර්ය සමිති සම්මේලනයෙන් කියලා. ඒ නිසා අපි ඒ ප්‍රශ්න අහලා තමුන්වහන්සේලාත් එක්ක අපේ තියෙන මේ සූදතාවය කඩා ගන්න එහෙම නැත්නම් විනාශ කරගන්න කිසිදු අවස්ථාවක බුද්ධිමත් වෘත්තීය සමිති නායකත්වයක් විදිහට කටයුතු කරලත් නැහැ කටයුතු කරන්නෙත් නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ ඉතාමත් සුළු මුදලක් විශේෂයෙන්ම සඳහන් කරනවා නම් රුපියල් 2700ක් වගේ අවම වැටුප් වැඩිවීමක් ඉල්ලලා මාස දෙකක් තිස්සේ මේ එළියේ ඉන්න අපේ සහෝදරවරුන්ට සහයෝගයක් හැටියට අපි තමුන්වහන්සේලාගෙන් ඒට සහය දක්වන්න කියන කාරුණික ඉල්ලීම මේ වෙලාවේ සිදු කරනවා. බොහොම ස්තුතියි.